मोटर रथ ट्रैम रथ ट्रोली धूम रथ आदि नानाविध वाहन लंकावे दावणी वीमट बेर अपेरटे सामान्य रथ वाहन वियते गों करते आए पुराण रजदवस दोलावद एत्ता श्रीयद रजवरुन्मेन प्रभुंगे वाहन वियत रजवरु गमंबिम यामट अश्वरथ पाविच्च कलह क्रिस्व पूर्व 103 दी अनुराधपुरे रज पेमिनी वट्टा गामिनी अभेवत वलकंबा रजतुमा युद्धं पेरति अनुराधपुर तीर्थकारामे दोरटें पला गियह पलायन रजुतेक गिरिनम निगंटेके महा कलु सिंहलय पलायन्ने यै मे अवस्थावे रजुगे सोमा देवियन बिसवद महानाग पुत्र कलुन्ना रजुगे बिसव अनुलादेवीद महाचूलनम कुमार रज समग्रते सिटिह रते बरव बेविन रज सोमा देवी अगे अनुमतियन रतें बसा पलागे बव वंशकतावल संधान वे मेट अवरुदु 2000 गणंगट पेर पटान लंकावे रतवाहन भावितु बव मे अनु पेनियाय एद्द सटसे विसिपहेदि इंग्रिसि जातिक जोस स्टीवन निपदु दुम्रिय लंकावे मुल्वरट दावरणे करवुये एद्द सटसे 64 देसेंबर 27 दा कोलंब सिट अंबे पुस दक्वाय दुम्रिय बस रे दावनेट पेर अपेरटे प्रवाहन कडियतु कले गेलमगिनी एवकट उडराटिन तेकोपि कोलमट गेनाविद गेलमगिनी गेल नाकिया हेंदुनुये करत बस लिसटेय अद बस नेवतुंपल दुम्रिय नेवतुंपल मेन्म एदा गेल नेवतुंपल तिबी अत मे स्थानवलदी गोंग वाहन नवता लिहा गिमन्निमा सप्पायमिम गेल युगे सिरत विय बोहोबर अद वेहसट पत्तु गोंडुन गालेदी लिहा दमा वेनत गोंडुन वाहनेट मेदी मारुकिरीमक सिदु करिनी मे मारुकिरीम हेय्या मारु लिस हेंदिनविनी दिवा रात्रि देकेहिम पेवदी मे गेल क्रमे निसा एदा गमना गमने पासु නොයෙක් බරපටවාගෙන ඈත පළත්වල වෙළඳම් පිණිස ගමන් කළ කරත්ත කණ්ඩායම් වෙළඳ කරත්ත කරුවන් ගමන් ගියේ ජීවිත විනෝදේ විඳමින් විය හැකිය. රාත්‍රී කාලයේ ගැල් කණ්ඩායම් ගමන් කරද්දී ඕන් විසින් ගැයූ රසබර කරත්ත කවි වලින් ජනගායනා මිහිරක් විඳගත හැකිය. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලිද වද දෙනවා. හපුතලේ කඳ දෙකලා බඩ දනවා පවුකල ගොනු ඇදපන් හපුතල් යනවා. කරවන වෙලා ගොන්බානට උනා උලේ බර වැඩි කලේ ඇයි බලතොට නැද්ද මොලේ මූ මරලා දෙමුතින් හොඳයි කැලේ පොත බලලා පරිදෙනතුරු හිටු ගාලේ අද බයිසිකලේට මෝටර් සයිකලේට ඇති තැන එදා හිමුයේ රේස් කරත්තේට නැතිනම් තිරික්කලේට හොඳට හැඩට වැඩට ඇඳ පැලඳගත් වත්මන් තරුණෙකු කුමාර ගමන් බිම යන බයිසිකලෙන් මෙන්ම එදා තරුණයා පටලෙන්ස කරේ දමා පටසරම හැඳ රිදී හවඩිය ඉඳී බැඳගෙන වටිනා ගොන් නාඹක බඳ රේස් කරත්තේට නැගී වේගෙන් ගමන් කළේ මහත් ගෞරවයකින් යුතුවයි ගමේ වත් පොහසත්කම් මැති අය අද මෝටර් රථයක් තිබේ එනසෙම එදා පොසුතුන් හට තම තමන්ගේ ගමන් බිමන් සඳහා තිබුණේ බක්කේ කරත්තේගේ ගම්මුලා දෑනිවරු වේද මහතුරු ගුරුවරු වෙනි අය පවා කෙවිට අතින්ගෙන බක්කේ කරත්තේ නැග ගොණ්ණුන් දක්වාගෙන ගියහ ලංකාවේ පුරාණ ගමන් බිමන් ගැන කොළඹ නගර සභා ශත සංවත්සර පුස්තකයේ මෙසේ සඳහන් වේ ආසියාවේ ප්‍රථම තැපැල් රථයේ කොළඹ පිටත් මහනුවරට පැමිණි වර්ෂ 1832 සේ ඉතිහාසගතව ඇත 1865 දී ප්‍රථම දුම්රියත කොළඹ පිටත්ය වීටෝල් සහ සමාගම මුල්ම රික්ෂෝ රථය ලංකාවට ගෙන්වුවේ 1883 දීය බෞස්ටඩ් සහෝදර සමාගම විසින් ආරම්භ කරනු විදුලි ට්‍රැම් රථයන් ප්‍රථමයෙන්ම ජනතාව ගමන් බිමන් ආරම්භ කළේ 1900 ජනවාරි 13 වන දීය. ඊපී මෝනි මහතා 1902 දී ප්‍රථම මෝටර රථය දිව ඉනට ගෙන්විය. ප්‍රථම වරට අහස යානාවක් 1935 දී රත්මලන ගුවන් තොටුපළට ගොඩ බටුවේ. බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලයේ හා ඊට පෙරද කොළඹ නගරයේ ගමන් බිමන් කුමන ආකාරයට සිදු වීද යනු විමසිය යුතුය. ගමන් කළ යුතු දුර ප්‍රමාණය ඉතාමත් කෙටි වූ නිසා නගරෙතුළ ජීවත් වුවනට වාහනවල අවශ්‍යතාවය එතරම් නොදුරුන නමුත් ගොනුන් බෙද තිරික්කල රේස් කරත්තහ නොයෙක් මාදලී සැප පහසු ගමෙන් යුත් අශ්ව කරත් එකල බොහෝ සේ තිබූ බව සැකයක් නැත. ස්විට්සර් සඳහන් කර ඇති පරිදි අනික පර්සියානු අසුන්ගෙන් පිරි ඉස්පිරිතාලයක අයිතිකරුවෝ ලන්දේසී වූහ. බ්‍රිතාන්‍ය යුගයේදී ප්‍රභූන් ගමන් කළේ දෝලාවලින් හා කුඩා අශ්ව කරත්වලිනි. පර්සිවල්ගේ සටහන් වලට අනුව යුරෝපීය ප්‍රභූවරයෙකු දෝලාවකීම සේ ගමනේ බිමෙහි නිරත විය යුතුය. දෝලාකරුවන් 13 දෙනෙක් වෙනුවෙන් ඔහු වසරකට පමණ 200ක් වැය කළ යුතුය මනාය. කෑම පිසීමත් එම ද්‍රව්‍ය උසලාගෙන යම 13 වෙනියගේ කටයුතුයි. රෝද ස්ථාපිකන ලද වාහන ගමන් කිරීමට සුදුසු මාර්ග සෑදීමට ප්‍රථමින් දුරගම බිමන් සඳහා යොදාගත්තේ රේලාවන්ය. උත්තරේ මහා රාජාලෙස විරුදාවලි ලැබූ රජයේ දිසාපති පර්සිවල් ඇක්ලන් ඩයික් මහතා සෑම විටම ගමන් කළේ රේලාවකිනි. ආණ්ඩුකාර සර් රොබර්ට් බ්‍රවුන්රික් උතුමාණෝ ඉන්දියානු දෝලාවකින් ගමනේ යෙදුණාය. බ්‍රවුන්රිගේ මහතා හා සිය පරිවාර ජනයා ගමන් ගන්නා විට දෙපසට පැද්දෙමින් හරිනගෙන සීනු බැඳි දලින් යුතු හස්තියෙක් පෙරටුව ගමන් කළේය. ඔහුගේ ආරක්ෂාවට අශ්වාරෝහකයෙක් වූහ. දෝලාව සිදුවනකොට ඉසිලිය හැකි ආවරණය කරන ලද සැප පුටුවක් වූ හේයින් එවැනි දෝල දෙකක බ්‍රවුන්රික් උතුමාණෝද එම ආර්යවද ගමන් කළෝය. මෙරට දොලාවමෙන් බරණෝ මෙය ගමනෙහි යෙදුණුනට සිසිලද ඉදිරින් හා පැත්තෙන් නැති ආවරණ රෙදි ඉවත් කිරීමෙන් අවට සිරි නැරඹීමටද හැකි ලෙස සාධන ලද්දක් විය. සාක් යුගලකින් යුතු අසුන් දෙදෙනෙකු විසින් අඳන අශ්ව තිරික්කලය එකල නවීන පන්නේ වාහනයක් වූයේය. තනි අසුන් බැඳි කරත්තද කුඩා තිරික්කලද ගමනාගමනය සඳහා යොදා ගනු ලැබිය. 1814 සිට 1823 කාලයේ භාවිතයේ තිබූ අශ්ව රථයේ ඉදිරිපස බලා පැනෝ ඇඳ සහිත ආසන දෙකක්ද රියදුරු වෙනු සෑදු කුඩා
අසුනක් ද විය. රියදුරගේ ආසනයට යටින් වූ ඉඩ ප්‍රමාණය බඩු බාහිරාදිය දැමීමට මෙන්ම මගෙන් හරිසිය පාදෙන් දිගහැර යාමට ඉඩකඩ තිබිනි. නෝත් ආණ්ඩුකාරවරයාට අසුන් 6 දෙනෙකු බැඳි අශ්ව රථයක් විය. නෙත්කළු ඉංග්‍රීසි අසුන් සිව් දෙනෙකු බැඳෙන බාන්ස් ආණ්ඩුකාරවරයාගේ ආශ්‍රයද එංගලන්ත සභාවේ අනුනායක ග්ලේනි දේවගෙතුතුමාගේ සෝෂබල් නැමැති ආශ්‍රයද හර්බල් බිෂොප්තුමා හා බිරිඳ මෙම දිවිනෙට සැපත් වූ වේලෙහි ඔවුන්ගේ ගමන් බිම වෙනුවෙන් කරන ලදී.